ආයුබෝවන් දුවේ පුතේ අද පාඩමේ තමයි වර්ග දෙකක අන්තරයක් ලෙස දැක්වෙන ප්‍රකාශනවල සාධක බලන්න මේ තියෙන්නේ x වර්ගයේ -4 මට මෙයා පුළුවන් x කියන්නේ වර්ගයක් 4 කියන එකනත් වර්ගයක් විදිහට ලියා ගන්න මම ලියනවා 4 කියන්නේ දරුව දන්නවා 2 දෙකෙන් ගුණ කරාම 4යි එහෙනම් 4 කියන්නේ මම ලියනවා 2 वर्गीय किया। दम बलाने मेथीने वर्गया, मेथीने वर्गया, मेथीने वर्ग देखा कांतरिया, एक याने आडू किरीमा। यही नाम मेरा साधक का डन पुलवा, एक साधक के अक्तमाई, मे संख्या देखे, एक्स के देखे, आडू किरीमे एक्सरीना देकर, अनित साधक के तमाई, एक्स दाने देकर। ඇත්තටම ඔයාලා මේක 9 පන්තියේදීත් ඉගෙන ගන්නවා වර්ග දෙකක අන්තරයේ සාධක කොහොමද මේ විදියට වෙන් කරන්නේ කියලා. ඊළඟට අපි බලමු 4x වර්ග ඍණ 9. මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. ඉතින් දරුවන්ට පුළුවන් 4 කියන්නේ අපි දන්නවා දෙවරක් 2 4යි. ඒ කියන්නේ 4 කියන්නේ 2 වර්ගය. ඊළඟට ඉන්නේ x වර්ගය ऋण नमे की आने तुम्हारा तुन एक आने नमे की आने तुने वर्गे दंबलाने मेथीने वर्गया मेथीने वर्गया मेथीने वर्ग देख का अंतरया ते मट मेया तवदुरटात लियान्न पुलुवन देखे वर्गय x वर्गय කියන එක නා 2x ගේ සම්පූර්ණ වර්ගය කියලා මේ දර්ශකයේ දෙක මේ සංඛ්‍යා දෙකටම අයිති එහෙනම් මේ විදියට වරහණක් දාලා වරහණට උඩින් ලිව්වා ඍණ 3 වර්ගය දැන් බලන්න මේ තියෙන වර්ගයක් මේ තියෙන්නත් වර්ගයක් මේ තියෙන වර්ග දෙකක අන්තරයක් එහෙනම් මට සාධක කඩන්න පුළුවන් එක සාධකයක් තමයි 2x ගේ 2x ඍණ 3 අනිත් සාධකයේ තමයි මේ දෙන්නගේ එකතුව 2x ධන 3. ඉතින් දරුවෙකුට ඕන මුලින් 2x ධන 3 ලියලා පස්සේ 2x ඍණ 3 ලිව්වා කියලා ගැටලුවක් නැහැ. අපි බලමු තව ගානක් 25යි a වර්ගයේ ඍණ 16යි b වල වර්ගය. ඉතින් 25යි a වර්ගය 25 කියන්නේ දරුවෝ දන්නවා 5 වර්ගය. ඊළඟට ලියන්න a වර්ගය ඍණ 16යි b වල වර්ගය. එතකොට 16 කියන එකේනා මට ලියන්න පුළුවන් 4 වරක් 4 16යි එහෙනම් 4 වර්ගය b වල වර්ගය කියලා. දැන් බලන්න මේ දර්ශකයේ මේ දෙන්නගෙම ඉන්නවා. එහෙනම් මම වරහණක් දාලා ඒ දර්ශකයේ එළියට ගන්නවා. ඒ කියන්නේ ලියන්න පුළුවන් 5යි a ගේ සම්පූර්ණ වර්ගය කියලා. ඍණ 4 වර්ගයේ b වර්ගයත් ඒ විදිහට ලියන්න පුළුවන්. 4යි b के संपूर्ण वर्गय किया। දැන් බලන්න මේ තියෙන වර්ගයක් මේ තියෙනෙත් වර්ගයක් මේ තියෙන වර්ග දෙකක අන්තරයක්. එහෙනම් මට සාධක කඩන්න පුළුවන් එක සාධකයක් තමයි මේ දෙන්නගේ අන්තරය. ඒ කියන්නේ 5i ඍණ 4i b අනිත් සාධකයේ තමයි මේ දෙන්නගේ එකතු. ඒ කියන්නේ 5a ධන 4b. ඉතින් දරුවන්ට අභ්‍යාසයක් තියෙනවා. බලන්න මේ අභ්‍යාසෙ වයිවර්ගේරින 81. ඉතින් වයිවර්ගේරින 81 81 කියන්නේ 9 වර්ගය. ඉතින් එයා ලියන්න පුළුවන් වයිවර්ගේරින 9 වර්ගය කියලා. එතකොට මේ තියෙන වර්ග දෙක කන්තරයක්. මෙයා සාධක කඩන්න පුළුවන්. එක සාධකයක් වයිරින 9. අනිත් සාධකේ y ධන 9. ඉතින් ඔය විදිහට මේ හැම ගානෙම ඔයාලට සාධක කඩන්න පුළුවන්. 16 කියන්නේ අපි දන්නවා 4 වර්ගය. එතකොට 4 වර්ගයේ ඍණ b වර්ගය අපිට සාධක කඩන්න පුළුවන් 4 ඍණ b 4 ධන b. 100 කියන්නේ 10 වර්ගය. එතකොට 10 වර්ගයේ ඍණ n වර්ගය ලියන්න පුළුවන් 10 ඍණයෙන් 10 ධනයෙන් කියලා. හරිම සරලයි. මෙතන දර්ශකයේ දෙන්නටම පොදුයි. එතකොට වරහණක් දාලා උඩින් ලියන්න. 1 කියන්නේ 1 වර්ගය. 1 වර්ගය 1යිනේ. එහෙනම් එයත් සාධක කඩන්න පුළුවන්. එතකොට මේ හැම ගානෙම එහෙමයි 25 කියන්නේ 5 වර්ගය. 400 කියන්නේ 20 වර්ගය. 20 වරක් 20 400යි. ඉතින් මම මෙන්න මේ ගානේ කියලා දෙන්නම් 8x වර්ගයේ ඍණ 2. එතකොට මේ ගානේ දැන් දරුවන්ට තේරෙන්න ඕනේ මෙයා වර්ගයක් විදිහට ලියන්න බෑ. මම කරන්නේ මේ දෙන්නගෙන් දෙකක් එළියට ගන්නවා. දෙකක් එළියට ගත්තාම 8 කියන්නේ දෙවරක් 4. එතකොට දෙක එළියට ගත්තාම ඉතුරු වෙනවා 4යි x වල වර්ගය. ඍණ මෙතනින් දෙකක් එළියට ගියාම ඉතුරු වෙන්නේ කුත් නැත්තම් 1යි. දැන් සාධක කඩන්න පුළුවන් 4 කියන්නේ අපි දන්නවා 2 වර්ගයනේ. එහෙනම් මම 2x ගේ සම්පූර්ණ වර්ගය කියලා ලියනවා. එතකොට 1 කියන්නේ 1 වර්ගය. වරහන වහන්න. දැන් මේ තියෙන වර්ග දෙක කන්තරයක්. ඉතින් මෙයාගේ සාධක කඩන්න පුළුවන් කොහොමද? එක සාධකයක් 2x ඍණ 1 අනිත් සාධකේ 2x ධන 1. බලන්න ඔයාලගේ පෙළ පොතේ තව ගානක් තියෙනවා. केंद्रीय ओऊ एक केंद्रिक वृत्त දෙකක් රූපයේ දැක්වේ. මේ තියෙන වෘත්ත දෙකක් කුඩා වෘත්තයේ අරය r විශාල වෘත්තයේ අරය a. කුඩා වෘත්තයේ වර්ගඵලය 5 හා rs වලින් දක්වන්නේ. ඉතින් අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? 5r වර්ගය. එතකොට කුඩා වෘත්තයේ වර්ගඵලය 5 හා rs වලින් දක්වන්නේ කියන්නේ වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රේ 9 පන්තියේදීත් උගන්වනවා. 5r වර්ගය. එහෙනම් මේ තියෙන්නේ වර්ගඵලය. විශාල වෘත්තයේ වර්ගඵලය 5 හා s වලින් දක්වන්නේ. ඒකට විශාල වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. හැබැයි එතන අරයට තියෙන්නේ සිම්පල් a අකුර. එහෙනම් අපි r වෙනුවට ආදේශ කරන්න ඕන a. ඒ කියන්නේ 5r වර්ගය වෙනුවට ලියන්නේ 5a වල වර්ගය. මොකද එතන අරයට තියෙන්නේ සිම්පල් a අකුර. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටස රූපේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය 5r හා as වලින් ප්‍රකාශනයක් ලෙස ලියා සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. දැන් අඳුරු කරලා තියෙන වටේ ටික කොහොමද අඳුරු කරපු එක්කෙනාගේ වර්ගඵලය හොයන්නේ? මේ විශාල වෘත්තයේ වර්ගඵලයෙන් කුඩා වෘත්තයේ වර්ගඵලය අඩු කරන්න. එතකොට තමයි මේ වටේ ටික එන්නේ. ඉතින් අපි ලියාගත්තා විශාල වෘත්තයේ වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? ප්‍රකාශනය 5a වල වර්ගය. විශාල වෘත්තයේ වර්ගඵලයේ අඩු කරන්න කුඩා වෘත්තයේ වර්ගඵලයේ ඒ කියන්නේ 5r වර්ගය අඩු කරන්න. දැන් අඩු කරද්දී ඔයාලට පේනවා මෙයා වර්ග දෙකක අන්තරයක් විදියට එක සැරේ ලියන්න බෑ. මෙතනත් 5 ඉන්නවා මෙතනත් 5 ඉන්නවා. මම 5 කියන එකේනා පොදු සාධකයක් විදියට එළියට ගන්නවා. එතකොට මෙතන ඉතුරු වෙනවා A වල වර්ගය ඍණ R වල වර්ගය. දැන් බලන්න මේ තියෙන වර්ග දෙකක අන්තරයක්. එතකොට 5 කියන එකේනා ඒ විදියටම ලියන්න. මේ තියෙන වර්ගයක් මේ තියෙන්නත් වර්ගයක් මේ තියෙන වර්ග දෙකක අන්තරයක්. එතකොට මට එයාගේ සාධක කඩන්න පුළුවන්. එක සාධකයක් මේ දෙන්නගේ අන්තරය A ඍණ R අනිත් සාධකේ A ධන R. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ වර්ග දෙකක අන්තරයේ සාධක කොහොමද හොයන්නේ කියලා. මං හිතන්නේ තේරෙන්නේ නැති දරුවන්ට පුළුවන් මේ ගණන් ටික හදලා බලන්න.